Welcome to MuTalk episode number 3. අද අපි කතා කරමු Fender Tune app එක ගැන. අපි SLN professional. අද දවසේ මාතෘකාව ගැන කතා කරන්න කලින් අපි ඔයාලට මතක් කරන්න කැමති අපේ guitar serve එක ගැන. ඒට අදාළ සියලුම විස්තර අපි පල්ලා description එක දාලා තිනවා. ඔයාලා තාම serve එකට සහභාගී වෙලා නැත්නම් පල්ලා description එක link එක ඇති. ඔයාලා ඒකට සහභාගී වෙන්න. අද අපි ඇත්තටම මේ episode එක කරන්න හිතුවේ විශේෂ හේතුවක් මත. ඒ තමයි අපේ FB page එකට message කර යාළුවෙක් අහලා තිබ්බ අපේ රසිකයෙක් අපේ හිතවතෙක් මේ guitar එක tune කරන methods මොනවද තියෙන. කියන්නේ guitar එක tune කරන විදි. මේ කියන්නේ tune කරන mechanism එක නෙමෙයි. අපි හිතමු උදාහරණයක් ගත්තොත් guitar එක tune කරන notes මොනවද. දැන් අපි හැමෝම දන්නවා standard method එකේදී අපි guitar එක tune කරන්නේ E A D G B E කියන notes වලට. මේ notes එක විතරද තියෙන්නේ. එතකොට එයාගේ ප්‍රශ්න වුණේ දැන් ඔය පෙරදිග සංගීතයේ හදාරන අපේ සහෝදර සහෝදරි අපේ යාළු මිත්‍රයෝ গিටාර් එක පොඩ්ඩක් වෙනස් විදියට තමයි යාලා ටියුන් කරන්නේ. ඒක ඇත්ත. ඉතින් මේ වගේ තවත් ක්‍රම තියෙනවද කියලා එයා හැව්වා. ඉතින් අපි ඒ සාධකයේ මුල් කරගෙන අද අපි ඔයාලට අරන් එනවා ඒ ගැන සවිස්තරාත්මක විස්තරයක්. සාමාන්‍යයෙන් මේ වෙනකොටත් ඔයාලා গিටාර් එක ටියුන් කරන්න ෆෝන් එකට ඇප් එකක් දාගෙන ඇති. සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ ඇප් එකක් ගත්තොත් ගොඩක් අය යූස් කරන G string කියන ඇප් එක. මීට අමතරව තවත් ඇප් ගොඩක් තියෙනවා. හොඳ තත්ත්වයේ ඇප් ගොඩක් තියෙනවා. ලේසි එකක් තමයි මේ G string කියන ඇප්. අපිත් යූස් කරේ අත්‍තරම G string තමයි. ඔයාලට අපේ කලින් গিටාර් එක ටියුන් කරගන්න ආකාරය ගැන කරපු වීඩියෝ එක මතක නම් මේ තියෙන වීඩියෝ එක. අපි ඒකෙත් ඔයාලට ස්ක්‍රීන්ෂොට් එකක් දාලා පෙන්නේ මං හිතන විදිහට G string කියන ඇප් එක. අපි කාලයක් තිස්සේ මේ ඇප් එක යූස් කරා. අපිට තේරුණ විදිහට මේ ඇප් එක ඉතාම හොඳයි. මේකෙන් කරන්න බෑ ටියුන් කරන එක විතරයි. අපිට වෙන දේවල් අපි හිතමු උදාහරණයකට අපි දන්නේ නැති කෝඩ් එකක් තියෙනවා. නැත්තම් C කෝඩ් එක අල්ලන විදි මොනවද තියෙන්නේ. ඒ වාගේ දෙයක් හොයාගන්න උනත් අපිට ඒ G string කියන ඇප් එක ඇත්තටම බැහැ කරන්න. අපිට උදේ අන්තර්ජාලයේ සැරිසරලා අපිට හොයාගන්න වෙනවා. ඉතින් අපිට හම්බුන ඇප් එකක් මේ ඔක්කොම එකට තියෙන ඇප් එකක්. ඒ කියන්නේ එකෙන් গিටාර් ටියුන් කරන්න පුළුවන්. গিටාර් කිව්වම acoustic guitars, 12 string guitars, bass, ඒ වගේම ukulele, මේ වගේ instrument ගොඩක් දේවල් ටියුන් කරගන්න පුළුවන්. ඒ වගේම ටියුන් කරන methods ස්ටෑන්ඩර්ඩ් මෙතඩ් එකටද නැත්නම් ඩ්‍රොප් ඩී මේ වාගේ ගොඩක් මෙතඩ්ස් තියෙනවා ටියුන් කරගන්න. මේ හැම මෙතඩ් එකම අඩංගු වෙලා තියෙන අපිට එක ඇප් එකක් හම්බුණා. ඒ තමයි Fender Tune ඇප් එක. හොඳයි, මේ ඇප් එක ගැන බොහොම සරලව ඔයාලට කිව්වොත් මේකේ නම Fender Tune. සාමාන්‍යයෙන් Tune කියන නම හැවුනම අපිට තේරෙනවා සාමාන්‍යයෙන් Tune එකක් ඇති මේකේ. ඔව් ඇත්ත. මේකේ ඉතාම හොඳ Tune එකක් තියෙනවා. ඊට අමතරව Tune එකට අමතරව තවත් ප්‍රධාන විශේෂංග හතරක් මෙයාලා මේකේ ඇඩොන් කරලා තියෙනවා. ඒ තමයි Chords, Scales, Rhythm සහ මෙට්‍රොනෝම්. මෙන්න මේ කියන ඔප්ෂන් හතරත් මේ ඇප් එකෙන් අපිට ලබා ගන්න පුළුවන්. ඒකේ අවසාන වශයෙන් කිව්වොත් මේකේ තියෙන ප්‍රධාන ඔප්ෂන් පහක්. ඔයාලට ටියුන් එකක් තියෙනවා. ඒ වගේම ඔයාලට කෝඩ්ස්, ස්කේල්, මෙට්‍රොනෝම්, රිදම් මේ කියන කාරණා පහම මේ එක ඇප් එකෙන් අපිට හොයා ගන්න පුළුවන්. ඒ නිසා අපි හිතනවා গিටාර්ස් පුරුදු වෙන ඔයාලට මේක ඉතාම වැදගත් වෙන ඇප් එකක් කියලා. අද මේක ඩවුන්ලෝඩ් කරගන්න. අපි ඩවුන්ලෝඩ් කරන්න අදාළ link එක පල්ලෙහා description එකේ දාලා තියෙනවා. ඔයාලා මේ app එක download කරලා install කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ icon එකක් ඔයාලට හම්බෙයි. Fender කියන logo එක තියෙන. අපි icon එක click කරාට පස්සේ මෙන්න මේ විදිහට Fender Tune කියන app එක ඔයාලට හම්බෙනවා. දැන් මේකේ මං ඉන්නේ home page එකේ. home page එකේ අපිට තියෙන්නේ මේ guitar එක tune කරන්න අවශ්‍ය tools. ඔයාලට තේරෙන ප්‍රධාන වශයෙන් බැලුවොත් මේකේ auto tune එක තියෙනවා, manual tune එක තියෙනවා, ඊට අමතර pro tune කියන options හතර ඔයාලට තියෙනවා. හැබැයි ඔයාලා free user කෙනෙක් නම් ඔයාලට මේ ප්‍රෝ ටියුනර් කියන ටූල් එක යූස් කරන්න බෑ. ඒ ප්‍රෝ ටියුනර් කියන ටූල් එක යූස් කරන්න නම් ඔයාලා මේකේ රෙජිස්ටර්ඩ් මෙම්බර් කෙනෙක් වෙන්න ඕන. හැබැයි කියන්න සතුටුයි මේ දවස්වල ඔයාලට මේ අපි රෙකෝඩ් කරන්නේ 2020 අගෝස්තු මාසයේ මේ දවස්වල ඔයාලට මේ ප්‍රෝ ටියුනර් කියන ඔප්ෂන් එක නොමිලේම ඔයාලට ඇක්ටිවේට් කරගන්න හැකියාවක් තියෙන. ඒ නිසා අපි කියන්නේ අදම මේක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න. හොඳයි, අපි මේකේ ප්‍රධාන විශේෂාංග වෙන මේ ටියුන් කියන එක බලමු. ටියුන් කරන්න ඕන මොන වෙලාවටද? සරලම කිව්වොත් ඔයාලා গিටාර් එක ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්න කලින් අනිවාර්යෙන් গিටාර් එක ටියුන් කරගන්න. ඔයාලා එක දිගට ප්ලේ කරනවා විනාඩි 15ක් විතර චෙක් කරගන්න ඔයාලගේ ටියුන් හරිද කියලා. විශේෂයෙන්ම ඔයාලා string change කරනවා නම් string change කරාට පස්සේ අනිවාර්යෙන්ම গিටාර් එක ටියුන් කරගන්න අමතක නම් කරන්න එපා. ගොඩ දෙනෙක් අපෙන් අහලා තිබ්බා string හරියට change කරන්න කොහොමද කියලා. ඒ ගැන වීඩියෝ එකක් අරන් එන්න කියලා. ඉතින් අපි ඒ ගැන ඇත්තටම හිතුවා ඔයාලට වීඩියෝ එකක් අරන් එන්න. එතකොට තමයි අපිට හම්බුනේ අපේ සහෘදයක් ලංකාවේ සහෘදයක් කරලා තියෙනවා ලස්සන වීඩියෝ එකක් গিටාර් එක කොහොමද හරියට ටියුන් කරගන්නේ කියලා සංකල්ප මාදව. Thank you වීඩියෝ කරාට. අපි ඒ වීඩියෝ එකට අදාළ link එක පල්ලා description එකේ දානම් channel එකත් එක්කම වීඩියෝ එක බලලා වීඩියෝ එක like කරලා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අපි මේකේ පළමුවෙන්ම තියෙන ටියුන් කියන ටැබ් එකට ගියාට පස්සේ අපිට ප්‍රධාන ඔප්ෂන් තුනක් හම් වෙනවා. පළවෙනි එක තමයි ඔටෝ ටියුන්. ඔයාලා හැමෝම දන්නවා ඔයාලා මේ ඔටෝ ටියුන් එක ඔන් කරගත්තට පස්සේ ඔයාලට තියෙන গিටාර් එකේ string එක play කරන්න විතරයි. එතකොට මෙයා හරියට ටියුන්ද අන්ඩර් ටියුන්ද ඕවර් ටියුන්ද කියලා පෙන්නනවා. රයිට්, එක හරිම සරලයි. දෙවෙනි එක තමයි මැනුවල් ටියුනර්. මැනුවල් ටියුනර් එකේදී අපිට එක නෝට් එකක් ඒ කියන්නේ ස්පෙસિෆික් නෝට් එක අපිට
play කරන්න පුළුවන් මම එහෙම කිව්වේ දැන් ඔයාලට මෙතන e touch කරොත් අපි note එක පෙන්ව ඔයාලට තියෙන මේක කණෙන් අහලා ඔයාලට හරියට match කරලා guitar එක tune කරගන්න හරිම සරලයි ඊළඟට තමයි pro tune කියන app එක pro tune කියන section එක මේකේ තියෙන මේ pro tune කියන එකට ගියාම ඔයාලට specific single frequency එකක් දක්වා මේක tune කරගන්න පුළුවන් උදාහරණ මම කිව්වොත් දැන් අපි හිතමු A note එක 10 වරේ ගත්ත සාමාන්‍ය අපි එක සලකන්නේ hertz 440 කියලා. මේ ඔප්ෂන් එක නැත්තම් මේ pro tune කියන ඔප්ෂන් එක පාවිච්චි කරලා අපිට හරියටම දශමයටම hertz 440ටම tune කරගන්න පුළුවන්. නැත්තම් C note එක ගත්තොත් hertz 256 හරියටම tune කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ small variations පාව හදාගන්න පුළුවන් මේ pro tune කියන app එක use කරලා. Especially ඔයාලා සාමාන්‍ය string instrument එකක් එහෙම tune කරගන්න නම් ඉතාම හොඳ ඔප්ෂන් එකක් කියලා අපිට මේක හඳුන්වා දෙන්න පුළුවන්. හොඳයි. මම දැන් කලින් කිව්වා ඔයාලට ටියුන් කරන විවිධ ආකාර තියෙනවා කියලා. ඒව අපිට සරලව මෙන්න මේ විදිහට ඇක්සස් කරන්න පුළුවන්. මම මේක ටියුනින් ඔප්ෂන් එකට ගිහම මම ඔටෝ ටියුන් කියන ඔප්ෂන් එකට ගියා. ඒක දකුණු පැත්තේ උඩට කෙළවරේ තියෙනවා සෙටින්ග්ස් බාර් එක. අපි සෙටින්ග්ස් බටන් එක ක්ලික් කරාට පස්සේ අපිට කෙලින්ම සිලෙක්ට් කරගන්න පුළුවන් අපිට මොන ආකාරයේ ටියුනින් ඔප්ෂන් එකක්ද ඕන කියලා. උදාහරණයක් කිව්වොත් අපිට ක්‍රොමැටික් ටියුන් එක දාන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය වල දාන ගිටාර් එක නයි E A D G B E කියන්නේ ස්ට්‍රින් 6යිනේ තියෙන එක නෝට්ස් 6. ක්‍රොමැටික් ටියුන් එක කියන්නේ අපිට ඔක්ටේව් එකක් ගත්තොත් ඔක්ටේව් එකේ නෝට් 12ම අපිට ටියුන් කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. රයිට්. ඒ වගේ ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. මම සරලව මේ ඔයාලට අද කියලා දෙන්නේ. දැන් ඔයාලට ඉන්ස්ට්‍රුමන්ට් එක පල්ලෙහාන් තෝරන්න පුළුවන්. ඉලෙක්ට්‍රික් ගිටාර් එකක්ද, ඇකෝස්ටික් ගිටාර් එකක්ද, බේස් ගිටාර් එකක්ද, උකුලෙලි එකක්ද මේ වගේ අපිට ඔයාලට සිලෙක්ට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව වැදගත් එක තමයි මේ රෙෆරන්ස් පිච් කියන එක. සාමාන්‍ය මේ රෙෆරන්ස් පිච් කියන්නේ අපි සාමාන්‍යයෙන් ස්ටෑන්ඩර්ඩයිස් කරලා තියෙනවා මේ මියුසික් වල A note එක කියන්නේ 10 වරේ කියන්නේ A note එක hertz 440 කියලා. ඒක තමයි ස්ටෑන්ඩර්ඩ් එක. නමුත් උදාහරණයක් ඔයාලා පියානෝ එකක් එක්ක එහෙම ප්ලේ කරනවා නම් සාමාන්‍ය මේ පියානෝ එක හිතුවා අන්ඩර් ටියුන් වෙලා තියෙනවා කියලා. සාමාන්‍ය පියානෝ එකට ටියුන් කරගන්න ලේසියකට බෑනේ. එතකොට කරන්නේ පියානෝ එකට සාපේක්ෂව අනිකුත් ඉන්ස්ට්‍රුමන්ට් ටියුන් කරන එක. ඉතින් අපිට පුළුවන් මේ මෙතන තියෙන පිච් රෙෆරන්ස් පිච් කියන ඔප්ෂන් එක පාවිච්චි කරලා හැත්තරම පියානෝ එකේ තියෙන 10 වරේ නැත්නම් ඒ නෝට් එකේ සංඛ්‍යා එක්කේ කීයද කියලා හොයාගෙන ඒක අපිට අවශ්‍ය විදිහට ඇඩ්ජස්ට් කරගන්න. රයිට්. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔටෝමැටිකලි මේ ඇප් එක විසින් අනිත් නෝට් ටිකත් ඇඩ්ජස්ට් කරගන්න. ඊළඟට තියෙනවා ටියුනින් මෙතඩ්ස්. ටියුනින්ස්. දැන් ස්ටෑන්ඩඩ් මෙතඩ් එක ගත්තොත් ඔයාලා හැමෝම දන්නවා E A D G B E කියන මෙතඩ් එකට තමයි ටියුන් කරන්නේ. දැන් drop D මෙතඩ් එකට ගත්තොත් අපිට E නෝට් එක චේන්ජ් වෙනවා D වලට. ඒකයි drop D කියන්නේ ඒ වාගේ. ඒ වගේම full step down ඒ කියන්නේ එක නෝට් එකක් සම්පූර්ණ නෝට් එකක්ම අපි අඩුවෙන් තමයි ටියුන් කරන්නේ. තව half step down ඒ කියන්නේ නෝට් භාගයක් අඩුවෙන් තමයි ටියුන් කරන්නේ. මෙන්න මේ විදිහට open C open D open මේ විදිහට ටියුන් කරන මෙතඩ්ස් සියල්ලම පහේ අපිට මේ ඇප් එකේ දීලා තිනවා අපිට ඔප්ෂන්ස් විදියට ඇක්ටිවේට් කරගන්න. මම ඔයාලට ඊට පස්සේ කිව්වා මේක ටියුන් කරගන්නවට අමතරව තවත් වැදගත්ම ඔප්ෂන් කීපයක් තියෙනවා කියලා. අපි ඒවට දැන් යමු. ඒවා ඔක්කොම ඔයාලට ඇක්සස් කරගන්න පුළුවන් මෙන්න මේ පල්ලෙහා දෙවෙනි තියෙන ඔප්ෂන් එකේ. එහෙනම් දැන් මේ ටූල්ස් කියන ඔප්ෂන් එකට යමු. ඔයාලට පේනවා කෝඩ්ස්, ස්කේල්, රිද්ම්, මෙට්‍රොනෝම්. අපි මේකේ පහළ ඉඳන් උඩට ඉගෙන ගමු. පළවෙනි එක මොකද්ද මෙට්‍රොනෝම්? ඔයාලා මෙට්‍රොනෝම් එකක් කියන්නේ මොකක්ද දන්නවා? ඔයාලගේ බීට් එක නියතව වේරිය වෙන්නේ නැතුව, ඒ කියන්නේ වෙනස් වෙන්නේ නැතුව තියාගන්න පුළුවන් ඉස්සර නම් මේක උපකරණ දැන් නම් ඉතින් ඇප් එකක් මෙට්‍රොනෝම් දැන් මම 100 BPM BPM වලින් ප්ලේ කරනවා අපිට පුළුවන් මේ 100 BPM වැඩි කරගන්න ඒකත් හරිම ලේසි ඔයාලට පේන්න මේ ස්ලයිඩ් එකක් තියෙන උඩට පල්ලෙහාට කරන්න තියෙන ඔයාලට beats per minutes BPM ඔයාලට ඇඩ්ජස් කරගන්න පුළුවන් ඊට අමතරව ටැප් ටු ටෙම්පෝ කියලා තියෙනවා මේක ටැප් කරොත් ඔයාලට ඔයාලගේ බීට් එකක් ගමු මෙහෙම ඕක ටැප් කරොත් 58 BPM දැන් ඊතුම ඊට වඩා ස්පීඩ් එකක් යනවා කියලා 134 BPM අන්නේ විදියට ඔයාලට ඔයාලගේ බීට් එක හරියට සිලෙක්ට් කරගෙන අපිට බීට් එක ප්ලේ කරගන්න පුළුවන් ටෙම්ප එක විදියට. ඒ විතරක් නෙමෙයි අපිට මේ ටෙම්ප එකේ තියෙන ටයිම් සිග්නේචර් වෙනස් කරන්නත් පුළුවන්. දැන් මම ඔයාලට මේ ප්ලේ කරේ 4/4 එකක්. ඊට අමතරව අපිට මේක 3/4ද 6/8ද 5/4 නැත්නම් කස්ටම් අපිට ඕන ටයිම් සිග්නේචර් එකට මේක අපිට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඒක ඉතාම වැදගත් දෙයක් කියලා කියන්න පුළුවන් මේ ඇප් එකෙන් අපිට ලබා ගන්න පුළුවන්. හොඳයි. ඊළඟට වැදගත් එක තමයි සාමාන්‍යයෙන් අපි මෙට්‍රොනෝම් එකක් එක්ක ටෙම්ප එකක්නේ පුරුදු වෙන්නේ සාමාන්‍යයෙන් අපිට ගිටාර් එකේ ටෙම්ප එක හරියට තියාගන්න අපි ප්ලේ කරන නෝට්ස් හරියට ටෙම්ප එකට තියාගන්න තමයි ටෙම්පෝ නැත්නම් මෙට්‍රොනෝම් එක අපි යූස් කරන්නේ. සාමාන්‍ය මෙට්‍රොනෝම් එකක් එක ටික දවසක් ප්‍රැක්ටිස් කරාට පස්සේ අපි ඔය ඉම්ප්‍රොයිස් කරනවා කියන්නේ. අපි හිතමු පෙන්ටටොනික් ස්කේල් එකක් ඉගෙන ගන්නවා. අපි ඔයාලට ඉගෙන ඉදිරියට දිවි කරන් ඉන්නම්. අපි හිතමු A minor පෙන්ටටොනික් ස්කේල් එක ඔයාලා ඉගෙන ගත්තට පස්සේ ඒකෙන් ඉම්ප්‍රොයිස් කරලා ඔයාලා මෙලඩියක් ක්‍රියේට් කරනවා. අපිට ඒ වගේ ලාවට පොඩි බීට් එකක් ඉදින් තියෙන්න ඕන නැත්නම් ඉතින් ඇඟට ඕක පොඩ්ඩක් තේරෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ අවස්ථාවකදී අපිට මේ රිද්ම් කියන ඔප්ෂන් එක ඔයාලට යූස් කරන්න පුළුවන්. සාමාන්‍ය මෙයාලා පල්ලෙහාන් දීලා තියෙන ප්‍රධාන ඔප්ෂන්ස් පහක් rock blues metal alloys funk ওই විදිහට ගොඩක් ඔප්ෂන්ස් දීලා තිනවා අපි එකක් විතර බලමු පළවෙනි එක straight rock එකේ මම පළවෙනි beat එක තමයි play play කරන්නේ මේකේ ඔප්ෂන් එක විදිහ මේක BPM එක මේ වෙලාවේ 110
මේ බීට් එක යොදාගෙන ප්‍රැක්ටිස් කරන්න. මේකෙත් අපිට ටෙම්ප් එක අර විදිහට මැජස් කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ටැප් ටු ටෙම්ප් කරන්නත් පුළුවන්. ඒ වගේ ෆැසිලිටීස් ගොඩක් මෙයාලා දීලා තියෙනවා. ඊට පස්සේ වැදගත් දේ තමයි මෙන්න මේ ස්කේල් කියන එක. සාමාන්‍යයෙන් ඔයාලා ගිටා ගහන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ප්‍රැක්ටිස් කරන්න ඕනද ගිටා ස්කේල්ස්. මයිනර් ස්කේල්ස් වෙන්න පුළුවන්. මේජර් ස්කේල් වෙන්න පුළුවන්. පෙන්ටොනික් ස්කේල් වෙන්න පුළුවන්. මේ ස්කේල්ස් හරියට ඔයාලා ප්‍රැක්ටිස් කරන්න ගිටාර් එක ඔයාලා ෆ්‍රෙට් බෝඩ් එකේ හොඳට උරන. ඉතින් ඔයාලා මේ ස්කේල්ස් පිහිටන තැන දන්නේ නැත්නම් ෆ්‍රෙට් බෝඩ් එකේ හරිම ලේසියෙන් අපිට මේ ස්කේල්ස් පාවිච්චි කරලා මේ ස්කේල්ස් කියන ඔප්ෂන් එක පාවිච්චි කරලා ඔයාලට ඒක බලන්න පුළුවන්. මම ඔයාලට මේකේ ඩීටේල් රිවියු එකක් නෙමෙයි ගෙන අරන් ඉන්නේ අද සරලව. අපි ෆයින්ඩර් ස්කේල් කියන බටන් එක ක්ලික් කරොත් ඔයාලට පේනවා අපිට මේක C major ස්කේල් එක ඔටෝමැටිකලි සිලෙක්ට් වෙලා දෙනවා. ඔයාලට මෙතන ක්ලික් කරලා අපිට මෙතන ඕන. දැන් මම උදාහරණ ගත්තොත් D sharp pentatonic major. ඔන්න මම සිලෙක්ට් කරා D sharp pentatonic major. මෙන්න මේ විදිහට තමයි මේකේ නෝට්ස් ප්ලේ කරන්න. හරිම ලස්සනට අපිට දීලා තියෙනවා string වල fret එකේ කීවෙනි fret එකේ කීවෙනි string එකෙන්ද ප්ලේ කරන්න කියලා. ඉතින් ඔයාලට රෙකමෙන්ඩ් කරනවා ඔයාලා ගිටාර් ප්‍රැක්ටිස් කරන කෙනෙක් නම් මේ ඇප් එක යූස් කරලා ස්කේල්ස් හොඳට ප්‍රැක්ටිස් කරගන්න. හොඳයි. ඊළඟ දේ තමයි කෝඩ්ස්. ඔයාලා කෝඩ්ස් පිළිබඳව යම් තාක් දුරකට දන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් අපි වැඩි ඇහැගැටෙන් ඇසගැටෙන් නැති කෝඩ්ස් තියෙනවනේ. ඔග්මෙන්ටඩ් කෝඩ්ස්, ඩිමිනිෂ්, ඇඩඩ් කෝඩ්, ඕවර් කෝඩ් ඔය වගේ ගොඩක් තියෙනවනේ. ඉතින් ඒ වගේ කෝඩ්ස් වල දන්නේ නැත්නම් කියන අවබෝධයක් නැත්නම් මේ ඇප් එක යූස් කරලා අපිට ඉතාම ලේසියෙන් මේ කෝඩ්ස් හඳුනගැනීමේ හැකියාව තියෙනවා. ඔයාලට තියෙන මෙන්න මේ සරලම ගේ මේ ෆයින්ඩර් කෝඩ් කියන එකට ගියාට පස්සේ අපිට මෙතනින් ලස්සනට අපිට අවශ්‍ය කෝඩ් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. මම ගත්තා F augmented 7th. මෙන්න තියෙනවා කෝඩ් එක. ලේසියෙන් මේක අපිට දැන් බලා ගන්න පුළුවන්. මම අපි හැමෝම දන්නයක් ගත්තොත් අපි බම් ගමු C major කෝඩ් එක ගන්න. ඔන්න මම ගත්තා C. ඔන්න C major කෝඩ් එක තමයි මම දැන් සිලෙක්ට් කරලා තියෙන්නේ. අපි හැමෝම දන්න මේ කෝඩ් එක ප්ලේ කරන ඉතින් මේ C major කෝඩ් එක. හැබැයි මේක ප්ලේ කරන shapes කිහිපයක් තියෙන්න පුළුවන්. කියන්නේ ෆ්‍රෙට් බෝඩ් එකේ විවිධ ස්ථාන වලින්. මෙන්න තියෙනවා ඊළඟට second shape එක, third shape, fourth, fifth, sixth, seventh. इकन सी मेजर की कोड प्ले करना शेप्स हतम अपीट मे ऐपे बलागान पड़ा सी मेजर ओणम कोड प्ले करना शेप्स मे ऐपे बलागान पड़ा हों वासिया मुखद गुड़का दिन मे कोड प्ले करना एक शेपर होदाय मे ऐपे अपीट लागान पड़ा प्रधानम वासी एतम ईट अम तरह अपीट मे पड़ी पड़ी ऑप्शन की पैकती उदाहरण मे कोर्स पेनवा मे कोड कलेक्शन की पड़ी ऑप्शन का दिल तीन अलगे पड़ी वीडियो ऐपे कहते इकट्ड मे अनिवार्य इंटरनेट कनेक्ट तीनों इला पोड टीच करना मे कोर्स प्ले करना हेब एक ඔයාලට data වැය වෙනවා ඒ නිසා ඒක අත්‍යවශ්‍ය කියලා මම කියන්නේ හැබැයි ඒකත් refer කරන්න පුළුවන් නම් වඩා හොඳයි ඊට අමතරව මේ code collections කියලා පල්ලෙහන් දීලා තියෙන ඔයා ඉන්නේ beginner level එකේ නම් නැත්නම් ඔයාට ඕන මොන වගේ codes ද ඒ වගේ option කීපයක් දීලා තියෙන උදාහරණයක් ගත්තොත් මම මේ one finger codes ගත්තොත් මේ තමයි එක ඇඟිල්ලක් විතරක් භාවිතා කරලා ඔයාලට play කරන්න පුළුවන් codes ඉතින් හරියම ලේසියි ඔයාලා codes ගැන මෙලෝඩියක් දාන්න නැත්නම් මෙන්න මේ විදිහට play කරන්න පුළුවන් එයා ඒවත් මේ ඇප් එකෙන් ඒ ඔප්ෂන් එකත් අපිට දීලා තියෙනවා. ඊට පස්සේ essential bar codes වල bar codes play කරනවා නම් මෙන්න මේ course එක අනිවාර්යෙන් දැනගන්න. ඒකයි මෙයාලා මේ කියන්නේ. අපිට shapes 1 2 3 4 5ක් මෙයාලා දීලා තියෙනවා. bar codes play කරන කෙනෙක් නම් මේ shapes අනිවාර්යෙන් ඉගෙන ගන්න. හොඳයි. අපි ඔයාලට අදාරගෙන ආවේ Fender Tune ඇප් එක. අපි හිතනවා ඔයාලා guitar play කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ වෙනකොට ඔයාලට තේරුණා ඇති මේ ඇප් එක ඔයාලා ගාව තියෙන මොන ඇප් වලින් එකක්. හොඳයි. අද episode එක ඔයාලට හිතරල්ලු නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න, video එක like කරන්න, comment කරන්න, share කරන්න. හොඳයි. එහෙනම් ඊළඟ සෙනසුරාදා ආයෙත් හවස 6 තියෙද Mute Talk episode එකකින් හම්බෙමු. එතකන් ජය වේවා.